ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධානපත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාහනේ පුවත් සිරස්තල වෙත කොවිඩ් මර්ධන එන්න තුනක ප්‍රතිශක්තිකරණය පහලට දෙසැම්බරයේ එන පොට හොඳ නැහැ පරිස්සම් වෙන්න රාජ්‍ය ඇමති චන්න කියයි කොවිඩ් ආසාදිතයින් යලිත් ඉහළට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් ඉහළට කොවිඩ් ඇසේ ඩෙන්ගුත් හිස උසවයි ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වේ වැඩිවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ගුරු ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නවා ඇමති ගාමිණී කියයි ආණ්ඩුවට අපේ උපදෙස් අද අවශ්‍ය නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි බාණ්ඩ හිඟයක් ඇති විට මිල පාලනය කළොත් කළු කඩයක් නිර්මාණය වෙනවා වෙළඳ ඇමති බන්දුල කියයි රාජපක්ෂ පාලනය රටේ ජනතාව එක් වේලකට පමණක් සීමා කරලා ජේසී ගෙන් චෝදනා ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ දීමනා කප්පාදු කරන කූට ව්‍යාපාරයක් පටන් අරන් සජිත් කියයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වෙයි ජනපතිගේ වන්දි දෙන පොරොන්දුව පිට වගා කටයුතු ආරම්භ වූ පොළොන්නරුවේ ගොවියෝ චීන පොහොර නැවියගෙන බාණ්ඩ වලට වාරණයක් ඇතත් නැවට වාරණයක් නැහැ අවශ්‍ය නම් සේවා සපයන්න සූදානම් හාබ මාස්ටර් කියයි ලංකා ඉතිහාසයේ පළමු වරට මාර්ග 1500ක් එකවර ජනගත කෙරේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමිට කොවිඩ් වැළඳීමෙන් මිය යන සහ අසාධ්‍ය වෙන ප්‍රමාණය අවම කිරීමට ෆයිසර් සමාගමෙන් තවත් පෙත්තක් හූස්ටන් හි සංගීත ප්‍රසංගයකදී තෙරපීමකින් 8 දිනක මරුට කොප් 26 සමුළුවට එරෙහිව ග්ලාස්කෝ හි තරුණයින් වීදි බසී හිතමතා සේවිකාවකගේ මුහුණට යවූ කිවිසුම සාපරාදී අපරාධයක් බව ප්‍රථම වතාවට කැනඩා අධිකරණය තීන්දුව කරයි ශ්‍රී ලංකා කණ්ඩායම යලි දිවයිනට නායක දසුන්ගෙන් ක්‍රීඩා ලෝලීන්ට ස්තුතිය දැන් දේශීය පුවා ෆයිසර් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත්වල ප්‍රතිශක්තිකරණය පහත වැටී තිබෙනවා මෙම එන්නත්වල ප්‍රතිශක්තිකරණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඇමරිකාව සිදු කළ පරීක්ෂණයකිනුයි අනාවරණය වී ඇත්තේ මේ බව අද රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද ප්‍රකාශ කළා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව कोविड वायरस से मर्दने क्रीम सदा भाविता करने फाइजर मॉडर्ना हा जॉनसन एंड जॉनसन इन्ना तुलर प्रतिशक्ति करने मास हायक कालयक तुल सेलेकी यु तुलसे पहलगोस एतिबव हेलीवीत बनवा ए अमेरिका एक सत जनपद ए साइंस नाम लोका प्रकट संगरावट अनुवाय मे भी बंधव माध्यट अदहस देकु राजामात्य महाचार्य चन्न जयसुमन महता मे पर्यशनेट अनुव मार्तु मासेदी 89ක් උන ෆයිසර් එන්නතේ ඵලදායිතාවය 58% දක්වා අඩු වෙලා තියෙනවා. ඒකම මාර්තු මාසයේදී 87%ක් වෙච්ච මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මාර්තු මාසයේදී ඔවුන්ගේ පරීක්ෂණ වලින් අනුවරණය කළා තිබුණා 86%ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒ 13% දක්වා අඩු වෙලා තියෙනවා. අප ශ්‍රී ලාංකිකයන් හැටියට මෙන රජ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා විශේෂයෙන්ම අපත් මේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් සෑහෙන ප්‍රමාණයක් අපේ රටේ දුන්නා මේ පරේෂණ දත්ත පිළිබඳ නිරන්තරයෙන් අප අවධානයෙන් සිටිනවා මේ පරේෂකයන් යෝජනා කරන දේ තමයි තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම මුහුණු ආවරණ පැළඳීම එකිනෙකා අතර පරතරය තියා ගැනීම තමයි මේකට විකල්පීය විසඳුම හැටියට වුන් හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුල තුන්වෙනි මාත්‍රාව ලබා දීම මේ වෙනකොටත් අප ආරම්භ කරලා තියෙනවා ඒත් මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩිම බලපෑමක් අපිට ආවේ අගෝස්තු මාසේ දවසකට 200ක් මියන තත්ත්වයකට ආවා රෝගීන් 6000ක් වර්තා වෙන තත්ත්වයට ආවා අපි අද ඒ යම් විදිහකට පාලනයකට ලක් කරලා තියෙනවා හැබැයි එළඹෙන දෙසැම්බර් මාසේ වෙනකොට අපිට නැවතත් අගෝස්තු මාසයක් උදා කරගන්න අවශ්‍ය නැහැ ජනතාවගෙන් අපිට සහයෝගය අවශ්‍යමයි බරපතල ලෙස ආයෝජනය කරනවා මුහුණු ආවරණ පළඳින්න එකිනෙකා අතර පරතරය තියාගන්න පරිස්සම් වෙන්න කියන කාරණේ මේ දෙසැම්බරේ එනකොට හොඳ නැහැ කියලයි මේ පරේෂණ දත්ත වලින් පෙන්නුම් කරන්නේ මෙතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග නැවත වරක් කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්눔 කරනවා. පසුගිය සති කිහිපය පුරා ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම මහජනතාව රෝගීන් වාර්තා නොවන
කාලයක් සේ සලකා කටයුතු කරන බව අපිට පෙනී යනවා. ඒ වගේම අපි පසුගිය දින කීපය තුරදීම විශේෂයෙන් උත්සව නැත්නම් මගුල් ගෙවල් වලදී රෝගී පැතිරීමට ඉවහල් වෙන සිද්ධීන් කීපයක්ම අපිට වාර්තා වුණා. මේ පිළිබඳව අපි දිගින් දිගටම මහ ජනතාව දැනුවත් කරා. අපිට මෙහෙම වුණොත් ඉදිරියේදී නැවත වරක් රෝගීන් වැඩිවීම වැළැක්වීමට පුළුවන් කමක් වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මහ ජනතාව රට සම්පූර්ණයෙන්ම විවෘත කරාට පස්සේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදමින් කටයුතු කිරීම. ඊට අදාළව රෝගී පැතිරීම සහ රෝගීන් වැඩිවීම ඉදිරි දින කිහිපයේදී අපිට බලා ගන්න පුළුවන් මේ තව සතියකට නිසා තාමත් අවධානම් තැනකට තල්ලු වෙමින් තියෙනවා. ඒ නිසා වගකීමෙන් යුතුව මහ ජනතාව කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේම නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හෙන මහත්මිය ඇත්තටම පහුගිය සති දෙක එක අපි සංසන්දනය කරලා බැලුවාම මේ පැහැදිලිවම කෝවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක ඇත්තටම අපේ මේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හරහා පැහැදිලිව පේනවා. වගේම රටේ තියෙන දත්ත බැලුවාම මුළු රටේම තියෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. කෝවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 20ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් දස දෙනෙකු හා පිරිමි පුත්කලින් දස දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,841 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වැළඳීමෙන් මිය යන සංඛ්‍යාව සහ අසාධ්‍ය වන ප්‍රමාණය අවම කරගත හැකි තවත් කොවිඩ් මර්ධන පෙත්තක් ෆයිසර් සමාගම නිෂ්පාදනය කර තිබෙනවා. එම පෙත්ත කුමක්දැයි තවමත් නම් කර නැහැ. අමරිකාවේ මර්ක් සමාගම කොවිඩ් මර්ධන කරලක් පසුගිය කාලයේ පුරාවට සායනිකව අත්දා බැලීම් සිදු කළා. මර්ක් ආයතනයේ මුල්ලු පිරවීර් කරල ආනනය කිරීමට මහා බ්‍රිතාන්‍යයේද ඊයේ එකඟ ඌපපයි මාධ්‍ය වාර්තා කරන්නේ. හිතාමතා සේවිකාවකගේ මූලට යවූ කිවිසුම සාපරාදී අපරාධයක් බව ප්‍රථම වතාවට කැනඩා අධිකරණයක් තීන්දු කළා. කොවිඩ් රෝගය හඳුනාගෙන දැනට අවුරුදු දෙකකට ආසන්නයි. කොවිඩ් වෛරසයෙන් ලෝකය බේරා ගැනීම සඳහා විවිධ රටවල පරීක්ෂණ ආරම්භ වුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් දසදහස් ගණනක් පරීක්ෂණ සඳහා එක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්ද තරගකාරී ලෙස කොවිඩ් මර්ධනය සඳහා අත්හදා බැලීම් ආරම්භ කළා. දැනට ලෝකයේ පුරා කොවිඩ් මර්ධන එන්නත් විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. කොවිඩ් මර්ධන එන්නත් තුළ මූලිකම අරමුණ කොවිඩ් රෝගය වැළඳීම ක්‍රීමයි. එහෙත් එන්නත් දෙකම ගත්තද යම් ප්‍රතිශතයකට කොවිඩ් රෝගය වැළඳෙන බව සියලුම එන්නත් සමාගම් පිළිගන්නවා. කොවිඩ් රෝගය වැළඳුණු පසු රෝග ලක්ෂණ උත්සන්න නොවී තබා ගැනීම සඳහා විද ඖෂධ මේ අතර අත්හදා බැලීමද ආරම්භ වුණා. ඒ අනුවයි ඇමරිකාවේ සුප්‍රසිද්ධ ඖෂධ සමාගමක් වන මර්ක් මොල්නුපිරවීර් නම් මුකයෙන් ගත හැකි කරල නිපදවනු ලැබුවේ. මෙම කරලයේ සායනික අත්හදා බැලීම් වලින් හෙළි වූයේ එමගින් කොවිඩ් රෝග ලක්ෂණ බරපතල වීම වළක්වන බවයි. එසේම මරණ සංඛ්‍යා අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අද තවත් කොවිඩ් මර්ධන පෙත්තක් නිෂ්පාදනය කිරීමට ෆයිසර් සමාගම කටයුතු කර තිබෙනවා. ෆයිසර් සමාගම පවසන්නේ තම සායනික අත්හදා බැලීම් සාර්ථක බවයි. යම් පුද්ගලයෙකු හිතාමතාම සිදු කරන කිවිසුම් යැවීම සාපරාදී පහර දීමක් බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණය තීන්දු කර තිබෙනවා. ලොව මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. බහින් බස්වීමක් දුර දිග යමින් පාරිභෝගිකයෙකු සිය මුඛාවරණය ඉවත් කර අවන්හල් සේවිකාවට කිවිසුම් යැවීමක් සිදු කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ නඩු තීන්දුව ලබා දෙමිනුයි අධිකරණය මේ බව පවසා සිටියේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය එන්නත්කරණය පමණයි. දැනට සොයාගෙන ඇති මුඛයෙන් ගන්නා ඖෂධ දෙකම රෝගය වැළඳුණු පසු ප්‍රතිකාර ලෙස භාවිතා කිරීමට පමණක් යොදාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පවසන්නේ. මීට සති කිහිපයකට ඉස්සෙල්ලා හොයාගත්තු මොල්නොපිරවීර් කියන බෙහෙතට අමතරව කොරෝනා වෛරසයකට රිටිනොවිර් කියලා අලුත් බෙහෙතක් හොයාගෙන තියෙනවා. මෙන්න මේ බෙහෙත් වර්ග රෝගයේ මූලික අවස්ථාවේ දුන්නාම
රෝහල්ගතවීම සංකූලතාවෙන් ඇතිවීම ඒ වගේ මිය යෑම සෑහෙන ප්‍රතිශතයකින් අඩු වෙන කියලා හොයාගෙන තියෙනවා. නමුත් අපි හොඳට මතක තබා ගත යුතුයි තමයි මේ බෙහෙත් එකක්වත් රෝගේ වැළැක්වීමට ගන්නා ප්‍රතිකාර නොවේ. ඒ වගේම තමයි එන්නතට ආදේශකයෙකුත් නොවේ. කොරෝනා වෛරසයෙන් වසර දෙකකට ආසන්න කාලයක් බැට කාලා හෙම්බත් වෙලා ඉන්න අපි අපගේ කැපවීම නිසා දැන් අපිට පොඩි නිදහසක් ලැබිලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්නට, රැකියාවට යාමට එමට එදිනෙදා ජීවන උපායන් ආරම්භ කරන්නට, කර්මාන්ත ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට, රටේ අත්‍යවශ්‍ය සේවන් පවත්වාගෙන යෑමට මිසක් පොකුරු පිටින් බස් පිටින් විනෝද ගමන් ගිහිල්ලා සෙනගැති ස්ථානවල ගැමසීමට නොවේ. නමුත් මේ අවාසනාවන්ත ප්‍රවණතාවය අපි දැන් දකිනවා. මේක ඉතාමත් භයානක අවස්ථාවක්. ඔබ කොරෝනා වෛරසයෙන් නිදහස් වෙන්න උත්සාහ කරාට කොරෝනා වෛරසය ඔබගෙන් නිදහස් වෙලා නැහැ. මේ අලුතෙන්ම හොයාගෙන තියෙනවා අප්‍රිකාවේ සමහර රටවල් වල නව කොරෝනා ප්‍රභේදයක් අප දැනට ගන්නා කිසිම වැක්සීනයකින් ආවරණය නොවන. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. එම නිසා ඔබ පරිස්සම් නොවුනොත්, ඔබ ආරක්ෂා නොවුනොත් කොරෝනා ඊරංග රැල්ල එහෙම වැළැක්වීමට නොහැකි දෙයක් වෙනවා. අවම වශයෙන් මේ වසර අවසාන වනත් එක්වත් ඔබගේ ගමන් බිමන් දැඩි ලෙස සීමා කරන්න. පසුගිය හතරවනදා සිට මෙරටින් ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට පුරාම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍යාංශය පවසනවා. ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් ඇති විය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සම්පරවීර මහතා පවසන්නේ. රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගයේද යලි හිස එසවීමේ අවධානමක් මතුව තිබෙනවා. රට පුරා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. පසුගිය හතරවන දාසිට ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 59ක් ඉලක්ක කරගෙන ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය සැලසුම් කර තිබෙනවා. මේ මොහොතේ රට පුරා ඩෙංගු පැතිරු නොහොත් යලි විශාල පීඩාවකට පත්වන්නට සිදුවන බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ. ඩෙංගු මදුරුවන් ඉක්මනින් බෝවිය හැකි ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙනවා. ඩෙංගු පැතිරීමට ඉඩ නොදී එය වළක්වා ගැනීම රටේ සියලු දෙනා සතු වගකීමක් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙනවා. සෞභාග්‍යයේ දැක්ම යටතේ වැඩ නිම කළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. समस्त रटम आवरण पारधि दिखल मार्ग 1500ක් अदपस्वर्वे जन सतु किरुना जनाधिपति गोठाबे राजपक्ष महतागे सह अक्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वे ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පිළේ නියෝජිතින්ද මෙම අවස්ථාවට එක් වුණා. මාර්ග 1500ක් ජනසතු කිරීමේ මෙම ඓතිහාසික උත්සවය පැවැත්වුණේ වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී. එකම දිනකදී මාර්ග 1500ක් ජනසතු කිරීම මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූයේද අද දිනේ වීම විශේෂත්වයක්. වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ. ස්වෛරි බඳුම් කර මේ වගේ පොලිය අපිට ඩොලර් බිලියන 1.5ක් ගෙවන්නට ඕන. ඉතින් මෙවමන මුදල් ප්‍රමාණයක් අපිට ගෙවන්නට තියුණා. ඒවත් අපි ගෙව්වා. උද්ඝෝෂණ කරනවා. නමුත් ගෝවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද? එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි V වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා. 69 ලක්ෂයක් තමුන්නාන්සලා මට ඡන්දේ දුන්නේ මගේ මූණට නෙවෙයි. මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට. අපි පැහැදිලිවම කිව්වා කාබනික පොහොර නිෂ්පාදනය කරන මේ රටේ කියලා. මට අවශ්‍ය නැහැ ගෝවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට. මම කරේ හරිය
පොහොර ඉල්ලා ගොවි ජනතාව මහ පාරට බැස්සත් ඔවුන්ගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් නැහැ. පාලකීන්ගෙන් විසඳුම් ගන්න බැරි තැන ගොවියන් දෙවියන් ළඟට ගිහින් කන්න ලව් කළා. පාඩු ලබන්න හරි ලාභ ලබන්න හරි ඇතැම් ගොවීන් අද වගා බිම් වලට බැහැලා. නමුත් ඔවුන් පවසන්නේ වන්දි ලබා දෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මත ඔවුන් වගා කටයුතු ආරම්භ කළ බවයි. පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වෙන පසුබිමකවද ඇතම් ගොවීන් තම වගා කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොරින් වගා කරන පොළොන්නරුවේ ගොවීන් පැවසුවේ වන්දි ගෙවන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව මත සිය වගා කටයුතු නැවත ආරම්භ කළ බවයි. අපිට රජයක් පාසිතත්වයකට පත් කරන දෙයක් නෑ. අපි ඉතින් මේ ගොයි වශයෙන් ඉතින් ඔහෙ වැඩ කරනවා. වන්දියක් දෙන්නත් බලාගෙන ඉන්න ජනාධිපතිතුමා ඉන්නවා කිව්වා. ඒක හින්දා අපි රජු බරන් පටන් ගත්තා. කොම්පෝස් නම් ඇම්බේයි කියලා තියෙනවා. අක්ගාලා ලැබෙන්න තමයි සලසන්න ගියා අපි ජනාධිපතිතුමන් ඉල්ලුම් කරනවා. හිඟුරුගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවි මහතෙකු පවත්වාගෙන යන මේ වම්බටු වගාවට පූර්ණ වශයෙන් යොදාගෙන ඇත්තේ කාබනික පොහොරයි. කොම්පස් වලින් තමයි දාලා තියෙන්නේ දැන් සාර්ථක අස්සනක් ලබා ගන්න. ඉල්ලුම හොඳයි 160ට දැනට යනවා මිල. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විල්පත්තු බලකායද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට මුල පුරා තිබෙනවා. පොහොර නිෂ්පාදනයට අමතරව අක්කර 30ක පමණ ප්‍රමාණයක ගස් ලැබුව වගාවක් වි අක්කර 40ක් උදු අක්කර 39ක්ද වගා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතර කාබනික පොහොර වගාවන් සහ වකුගඩු රෝගීන් පිළිබඳ සොයා බැලීමට ස්වාමින් වහන්සේලා පිරිසක් අද අනුරාධපුරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පූජ්‍ය ඉත්තයකන්දේ සද්ධාතිස්ස, මැඩිල්ලේ පඤ්ඤාලෝක, මාගල්කන්දේ සුදත් යන ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මීට එක්ව සිටියා. රසායනික පොහොර මාපියාව නිසා මිනිස්සු කන වත්පත් විස වෙලා තියෙන මේ වෙනකොට ඒක නිසා ගරු ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුව කාබනික පොහොර මගින් මිනිස්සුන්ට හෙට දවසේ වස විසෙන් තොර කෑම වේලක් පාවිච්චියට සඳහා අවශ්‍ය කරන වටපිටාව මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. අපි යන හැම තැනම ජනතාව කියන්නේ මේ තීන්දුව හොඳයි. ඒ වගේම මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එනිසා මේකට එරෙහි වෙලා තමන්ගේ නිහින දේශපාලනේ නිති දේශපාලනේ කරන්න එපා. මේක දීප ව්‍යාප්තව ප්‍රවර්ධනය කරන්න මේ ගත්තාව තීන්දුව ආපසට හරවන්නට ඉඩ ලබා දෙන්න එපා කියන කාරණාව තමයි ඒ වකුගඩු රෝගීන් අපෙන් ඉල්ලා සිටියේ. අමාත්‍ය ජීඑල් පීරිස් මහතා අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හමු වීමට අද මහනුවරට පැමිණියා. උන්වහන්සේෙහිදී සඳහන් කළේ මැති ඇමතිවරුන්ගේ රුව සහිත පඹයින් සාදා පිළිස්සීම සිදු කරන්නේ ගොවි ජනතාව නොවන බවයි. අපේ රටේ මිනිස්සු කවදාවත් අඹය හොදලා මිනිස්සුන්ට පිළියර ගන්න ගිනි තියෙන එහෙම මානසිකත්වයක නැහැ. අපිට පේන සංවිධානාත්මකව කරන වැඩක් කියලා. රජයේ ජනතාවට නොගිය බව අපිට පේන මේක වටිනාකම. ඒ ඉදිරියේදී මම හිතන්නේ ඒවා ඒ විදිහට සිද්ධ කරන හොඳයි. මේ අතර චීන පොහොර රැගත් හිපෝස්පිරිට් නෞකාව නැවත මෙරට මුහුදු කලාපයේ ස්ථානගතව පවතිනවා. නාවික ගමනාගමනය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන වෙබ් අඩවිය අනුව දැනට එම නෞකාව ලංකාවේ බටහිර සයුරේ යාත්‍රා කරමින් තිබෙන්නේ. මේ පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරී හාබ් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු පැවසුවේ අදාළ නැවේ සේවා අවශ්‍යතාවයක් සඳහා ඉල්ලීමක් සිදු කළහොත් පමණක් එම සේවා සැපයීමට කටයුතු කරන බවයි. නැවේ භාණ්ඩවලට වාරණයක් ඇතත් නැවට වාරණයක් නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුව ගන්න තීන්දුව වලට තම පක්ෂය සම්බන්ධ කරගන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනතාවගේ දුක ගැන තමන් රජයට නිතර කීවද ඊට නිවැරදි තීන්දුව ගත යුත්තේ ආණ්ඩුව බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇත්තටම බඩු මිල කියන එක ඊට එහා යනවනම් ඒක රටේ ආර්ථික අර්බුදය. මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රජයේ සමග කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, ලියුම් ලියලා තියෙනවා. මෙහිදී අපේ වගකීම් විදියට අපිට කරන්න පුළුවන් රජයට කරුණ ඉදිරිපත් කිරීම පමණයි. ජනතාවගේ පැත්තෙන් තියෙන පීඩාකාරී තත්ත්වයේ අමාරුකම්, ඊටාම අසීරු බව, දුගීභාවයේ වැඩිවීම, දුප්පත්කම් පිළිබඳව ප්‍රශ්නය අපි බොහොම පැහැදිලි කතා කරලා තිබෙනවා. රජයේ පැත්තෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග තමයි තියෙන්නේ මේවට විසඳුම් විදියට. සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තීන්දුව తీරන ගන්නේ අපි නැහනේ. ඒක නිසා ඒ රජයේ වගේ කීතු අංශ තමයි මේ තීන්දුව తీරන අරගෙන ජනතාවගේ පැත්තෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂයෙන්ම සහන සලසන්නට ඕනේ. අපි මේ සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදිහට ඉඳලා තියෙනවා. එයාලා අපේ බාප්පලා. නෑ නෑ තනිකමං යන්න ලංකාවේ කාටවත් බෑ. පවතින දේශපාලන තත්ත්වයේ තුල අපි පහුගිය අවුරුද්දෙත් මේ පක්ෂ ප්‍රතිසංවිධානයේ පටන් ගත්ත නමුත් කොරෝනා ප්‍රශ්න නිසා නැවතුණා. මේ අවුරුද්දෙත් මුල පටන් ගත්ත කොරෝනා නිසා නැවතුණා. දැන් කොරෝනා තත්ත්වය අඩු වීම නිසා අපි රටවටා යෑම පටන් අරන් තියෙනවා. මේ තුල පක්ෂයේ ප්‍රතිසංවිධානය කළා ශක්තිමත් ඉදිරියට ගෙන යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එයිදී අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම රට තුල රටට ආදරය කරන අවංක දූෂණෙන් වංචාවෙන් තොර ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පිරිසක් සමග වැඩපිළිවෙලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශ්‍රාමිකයන්ගේ දීමනාව කප්පාදු කිරීමේ ලැජ්ජා සහගත ක්‍රියාවක් රජය ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජය බලයට පත් වූ විගස කෝටිපතියන්ට දුන් බදු සහන දැන් අහිංසක විශ්‍රාමිකයන්ගෙන් ලබා ගැනීමට උත්සාහ දරන බවටයි ඔහු චෝදනා කරන්නේ. වර්තමාන රජය ඉතාමත්ම කූට වැඩපිළිවෙලක් දියත් කරලා තිබෙනවා. අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ට හිමි විශ්‍රාමික දීමනාව ක්‍රමෝපායිකව කප්පාදු කරන්න අග්‍රහාර රක්ෂණය ශක්තිමත් කිරීමේ නාමයෙන් වයස අවුරුදු 70ට වැඩි අයගෙන් රුපියල් 600ක් කපා ගන්නටත් වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් 400ක් කපා ගන්නටත් අලුත්ම චක්‍රලේඛයක් ඔක්තෝබර් 29 වෙනිදා මේ වසරේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආපු හැටියේ කෝටිපතියන්ට සුරසැප ජීවිත ගත කරන අයට උග්‍ර ධනවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දුන්නා. ඒ බදු සහන ලබා දීම තුළින් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරගෙන ඉතාමත්ම නිර්ලජ්ජිත ආකාරයට විශ්‍රාමිකයාගේ දීමනාව සූරා කන්නට හොරා කන්නට මේ රජය කටයුතු කරන ආකාරය. ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමික ප්‍රජාවගෙන් මේ පරිගැනීමක් කරන්න කරුණා කරලා මේ ඇස්බැඳුම් ක්‍රියාවලියට ඔබ සියලු දෙනාම අවදිව කටයුතු කරන්න. වහන්ඩ හිඟයක් ඇති විට මිල පාලනය කළහොත් කළු කඩයක් නිර්මාණය වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. සතොස මගින් වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට භාණ්ඩ වර්ග 15ක් සකස් කරගෙන තිබුණා. ඒ අනුව භාණ්ඩ මිල වෙනස මේ විදිහට තියෙන්නේ. රතු කැකුළු කිලෝවක් අද වෙළඳපොලේ අලෙවි වෙන්නේ රුපියල් 115ට. සතොස අලෙවි කරන්නේ රුපියල් 98ට. රුපියල් 17ක් අඩුයි රතු කැකුළු කිලෝවකට. නාඩු කිලෝවක් රුපියල් 140යි වෙළඳපොලේ. අපි අලෙවි කරන්නේ රුපියල් 99කට. නාඩු කිලෝවක් රුපියල් 41ක් අඩුවෙන් තමයි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. සුදුසියනි කිලෝවක් අද අලෙවි වෙන්නේ රුපියල් 150ට වෙළඳපොලේ. අපි දෙන්නේ 122කට. රුපියල් 28ක් සුදුසියනි කිලෝකින් අඩු වෙනවා. රතු සීනි කිලෝ එකක් දුඹුරු සීනි 135යි වෙළඳපොලේ. අපි දෙන්නේ 125යි. රුපියල් 10ක් අඩු වෙනවා. පාම්පිටි කිලෝවක් වෙළඳපොලේ රුපියල් 99යි. අපි දෙන්නේ 98යි රුපියලක් අඩු. පරිප්පු කිලෝවක් රුපියල් 250යි වෙළඳපොලේ. අපි දෙන්නේ 240යි රුපියල් 10ක් අඩු. කහ ග්‍රෑම් 100ක පැකට් වුණ රුපියල් 600යි වෙළඳපොලේ අලෙවි කරන්නේ. අපි අලෙවි කරන්නේ රුපියල් 200යි රුපියල් 400ක් අඩුයි. මේ භාණ්ඩ වර්ග 15 මේ බිල්පත් දෙක සැසඳුවාම රුපියල් 1000කට වඩා සතොසි මිල අඩුයි. ඒ නිසා කාට අය හරි ඒ සැක හැර දැන ගැනීමට අවශ්‍ය නම් 1998ට දුරකථනයෙන් දැනුම් දුන්නාම මේ භාණ්ඩ තොගයේ පැය 48ක් ඇතුළත තමන්ගේ නිවසට ලබා දෙන්න සතොස වෙන විශේෂිත ක්‍රමවේදයක් සකස් කළා තියෙන බව පාලන අධිකාරිය විසින් මට කිව්ව දැනුම් දෙන්න කියලා ලංකාව පුරාම ඕනෙ දිහාකට මෙහෙම භාණ්ඩ වර්ග 15ක මිල අඩු කරලා තියෙනවා.
විශාල ලෙස. වැනි සහනයක් ලබා දෙන විට ඒ සහනය ලබා දීම ඔරොත්තු නොදෙන ව්‍යාපාරික පාර්ශ්වයක් ඉන්නවා. ඔවුන් විවිධ පාර්ශ්වයන් දාලා අපිට අපේ දෙමව්පියන්ට අපේ කාර්ය මණ්ඩලවලට බැනවැදුනත් අපි බොහොම අමාරුවෙන් තමයි ඉතාම දුෂ්කර අවස්ථාවක් කියලා අපි අවබෝධ කරන් ඉන්නෝ. හොඳට මිල තියෙන කාලෙක නම් මිල පාලන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. භාණ්ඩ හිඟියක් තියෙනකොට පාලන මිලට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ලෝකයේ න්‍යායක් තියෙනවා. එසේ උග්‍ර භාණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවකදී මිල පාලනය කරන්න ගියොත් විශාල කලුකඩයක් නිර්මාණය වෙනවා කියලා. ඒක නිසා තම තම නැනපමණින් තමයි මේ ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ. අද සිටම කිසිම සීමා කිරීමකින් තොරව තමන්ට කැමති විදිහට තමන් කැමති නම් මේ භාණ්ඩ වර්ග 15ම මිලදීගෙන රුපියල් 1000ක් වඩා අඩුවෙන් සානය ගන්න එහෙම කරන්න. එහෙම නැතිනම් තමන්ට තියෙන භාණ්ඩය ගන්නකොට අපිට ප්‍රමාණය නම් මුළු වෙළඳ පොළම එක වෙළඳසැලකට දෙන්න බෑ කියලා ඔබතුමාලට තේරෙන්න ඕන. අපි පාරිභෝගිකයෙකුට දෙන ප්‍රමාණය తాවකාලික වශයෙන් නියම කරලා තියෙනවා. සාමාන්‍ය ජනයාට වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් ලබා දීම සඳහා දුෂ්කර අවස්ථාවේදී කරන මැදිහත්වීමක් තමයි සතසමගින් කරන්නේ. රජයට එල්ලෙන චෝදනාවක් තමයි ඔබතුමාලා නෙමෙයි මිල නීති තීරණය කරන්නේ ආනායන කරුවෝ කියලා. දැන් ඉතින් ලංකාවේ තියෙන කම් ඉතින් ආනායන කරුවෝ එක්ක රජය කවුද තවත් දෙහිම කළා දේ. අපි කැමති වුණා තකමැති වුණා රටේ තියෙන තත්ත්වය. අර දවස් දෙකක් කර ඇවිල්ලා අර පහක් ගත්තොත් දෙක දෙන කතාවට ජනතාව ඔබතුමාට බැනලා ගියානේ. ජනතාවගෙන් සමාව ගන්න අවස්ථාවක් නෙමෙයිද මේක? නෑ නෑ නෑ. ජනතාව මගෙන් සමාව ගන්න ඕනේ මොකද හේතුව? මම මේ වෙළඳපොලේ තියෙන මිලට වඩා අඩුවෙන් පහන්ට වර්ග 5 15ක් දෙන්න යනකොට නොදැනුවත්කම නිසා එසේ දෝෂාරෝපණයක් කිරීම සම්බන්ධයෙන් සමාව ගන්න ඕනේ. එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජනතාව ඔබතුමාගෙන් සමාව ගන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ අපි. මොකද අපි ඊට වඩා පොඩ්ඩක් හිත දියුණු කරගත්ත මිනිස්සු. රාජපක්ෂ පවුල් පාලනය අපේ ජනතාව එක් වේලකට ඇදදමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලපතුවල මහතා පවසනවා. සතුසට විකුණා ගන්න බැරි බහණ්ඩත් සීනි සහ සහල් එක්ක විකුණන ඇමති බන්දුලගේ අමුතු න්‍යාය ඔහු අද හෙලා දුටුවා. දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. ඒ වගේම පෝලිං යුවියක් ඇති වෙලා තියෙනවා. ජනතාව පෝලිං වල ඉන්නවා තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න. මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත ලෙස මේ රටේ ජනතාවට අද බුද්ධ විඳින සිද්ධ වෙලා තියෙනවා. වෙළඳැමතිවරයා කියනවා මේ රට බංකොලොත් භාවයට යනවලු. මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරයා. ඒක නවත්තන්න බැහැලු. මේ බංකොලොත් භාවයට යන තත්ත්වය ඇති කරේ ඔය ඉන්න ඇමති මණ්ඩලයත් ජනාධිපති ඇතුළු මේ රාජපක්ෂ පවුල් පාලනේ. එතකොට වෙළඳැමතිවරයා තව කතාවක් කියන සත්වසෙන් බඩු ගන්නකොට විකුණන්න බැරුව තියෙන බඩු ටිකක් තරයි යන්න කියනවා. පාරිභෝගිකය තමන්ට කීයක් හරි හොයාගෙන අත්‍යවශ්‍ය ඛණ්ඩ අවශ්‍ය ටික ගන්න යනකොට සතස කියනවා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙන්න නම් අපේ ඉතුරු වෙලා තියෙන මේ බඩු ටිකත් අරගෙන යන්න කියලා කියනවා. ඇමතිවරයා තමයි මේ කියන්නේ. මෙහෙම ඇමතිවරු තමයි අද ඉන්නේ කැබිනට් මණ්ඩලේ. මේ රටේ ජනතාවට දෙයියන්ගෙන් පිටයි. මේ ආණ්ඩුව කරන මේ මුදල් අච්චු ගන්න වැඩපිළිවෙල නිසා තමයි මේ භාණ්ඩ මිල දෙගුණකටත් වඩා ඉහළ යනවා විතරක් නෙමෙයි අද හිගයක් ඇති වෙලා අද ජනතාව පෝලිං වල තියලා තුන් වේලක් නෙමෙයි එක වේලක් කන්න බැරි තැනට මේ රටපත් වෙලා තියෙනවා. රාජපක්ෂ පවුල් පාලනය මේ රටේ ජනතාවට ජීවත් වෙන බැරි තැනට අදපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඒ පක්ෂ අභ්‍යන්තර ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට යාමේදී එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය පත්කිරීම සහ ජනපතිගේ විදේශ සංචාරය පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ සම්බන්ධයෙන් කස්තුරි අනුරාධ මහතා මෙහිදී අදහස් පළ කර තිබෙනවා. නායකයා වටා එක්ව සිටින පිරිස පමණක් පක්ෂයට ඉතුරු වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. තරුණ ජවය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. පිරිස් වශයෙන් නොබෙදී කටයුතු කිරීමේ වැදගත්කම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා. පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ සියලු බලවේග එක්කල හැකි පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ සියලු දෙනාගේ තීරණ මත තමන් කටයුතු කර ඇති බවයි. රැස්වීමට එක් වූ රවි කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ට මෙහිදී අදහස් පළ කිරීමේ අවස්ථාව අහිමි වූ බවයි වාර්තා වන්නේ. වත්මන් ආණ්ඩුව වැල යන අතට මැස්ස ගසන බව අමාත්‍ය එස්.එම්. චන්දසේන මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දුනහොත් පැය 48න් ගෑස් මිල අඩු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ. කළු කඩකාරයින්ට යටවුණු ආණ්ඩුව ජනතාවට ටොකු අනින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අතර ප්‍රකාශ කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. කාලෝචිතේදී අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. ගැසට් එක ගහන්න ඕනලා ගැසට් එක ගහනවා. ගැසට් එක ඉවත් කරන්න ඕනලා ඉවත් කරනවා. වැල යන හැටියට තමයි මැස්ස ගහන්නේ අපි. මැස්ස ගහලා වැලාරින්නේ. වැල යන හැටියට මැස්ස ගහමින් යනවා.
රනිල් වික්‍රමසිංහ නායකතුමාට රට බාර දෙන්න පැය 48 කින් ගෑස් මිල බස්සනවා. ඒකට දැනුමක් තියෙන්න ඕන, පළපුරුද්දක් තියෙන්න ඕන, පාලනය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. රජයට විරුද්ධ දේශපාලන පක්ෂ හා තවන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා පෙරමුණ අරන් ඉන්න කණ්ඩායම් වෘත්තීය සමිති හරහා මතයක් ගොඩනැගීමට උත්සාහ කරනවා. හැබැයි හඬ නගන වෘත්තීය සමිති සියල්ල රජයට විරුද්ධ කණ්ඩායම් නෙවෙයි. මොකටද මෙහෙම නපුස්සක ආණ්ඩුවක්? අද ජනතාව නොමරි මැරෙන්නේ. ඒ අසරණ මිනිස්සුන්ට තලන්න පෙලන්න ආණ්ඩුව මේ කලකඩ මුදලාලිලට ඉඩ දීලා තියෙනවා. ජනතාවට තවත් ටොකුවනින්න ආණ්ඩුව මේ වෙළඳ මාෆියාවට ඉඩ දීලා අද ආණ්ඩුව අයින් වෙලා බලාගෙන ඉන්නවා. ලංකාවෙත් එහෙමයි, ලෝකයේ හැම රටකමත් බඩු මිල එන්න එන්න වැඩි වෙනවා. හැබැයි ඒක පාලනයක් කර ගැනීම සහ ඒ ජනතාවට ඒ ජීවන වියදමට අවශ්‍ය නැ වැටුපක් ලබා දීම තමයි අපි කරන්න ඕනේ. ඒක මේ අයවැයත් එක්ක සිද්ධ වෙයි. මේකේ මොන දේ විසිකරත් පැලවෙන රට මේ රටේ ජනතාව ජීවිතේට සාගින්නේ මැරෙන්නේ කවදාවත්. මේ ආණ්ඩුවේ ලොක්කන්ට මෙලෝ දැක්මක් නැහැ. මුදල් නැමැති බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා මේ අයවැයෙන් දෙන්න දෙයක් නැහැ, ගන්න තමයි තියෙන්නේ කියලා. ඒ නිසා මේක ජනතාවට දෙන අයවැයක් නෙවෙයි, ජනතාවගෙන් කොල්ල කන අයවැයක් බවට පත් වෙනවා. මම රාජපක්ෂලට උදව් කරන්න යන්නේ නැහැ, රාජපක්ෂලට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. මං කිව්වා හිටපු ජනාධිපතිතුමාට මෙයාට දෙන්න එපා. මොකද මෙයාට මේ රට ගෙනියන්න බෑ. මෙයා ප්‍රාදේශ සභාවකවත් ඉඳලා නැහැ නේ. යුද පුහුණුව තියෙන්න පුළුවන්. නමුත් රටක් පාලනය කරන්න ඕව තිබ්බට බෑ. ඒකෙන් ඔබතුමා පොදු අපේක්ෂක වෙයිද කරන්නේ? ඒ වගේ යන්න බෑ. කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ධුරයට කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ිත හිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම ධුරයේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්මනා හිමියන් අපවත් වීමෙන් අනතුරුව සිදු වූ පුරප්පාඩුව සඳහායි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහ විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ිත නාහිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම ධුරයේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවටයි. මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ිත නාහිමියන් උසස් අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රංශයේ සොබොන් සරසවිය සහ භාරතීය දෙල්ලි විශ්වවිද්‍යාලයෙන් ලැබුව අතර උන්වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාව විශේෂශ්‍රේෂ්ඨයෙකුට ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා තිබෙනවා. එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යන අංශාධිපති යන පදවි හොබවමින් ශාස්ත්‍රීය හා උසස් බෞද්ධ අධ්‍යන විෂයෙහි ඉගෙනීම, ඉගැන්වීම, ශාස්ත්‍රීය පර්යේෂණ, ප්‍රකාශන හා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඥාන ව්‍යාප්ති යෙදෙමින් තම විශේෂේස්ත්‍රේ පෝෂණයට කටයුතු කළා. එසේම උන්වහන්සේ වර්තමානයේ ඓතිහාසික කැලණිය රජමහ විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙසද කටයුතු කරනවා. ආණ්ඩුවට බැල මෙහෙවර කළ අයට අද රජයේ දොළ පිදීම දෙමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පූජ්‍ය කොබේතුඩුවේ සමිත හිමියනුයි. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න වන්දිබට්ටකම් කරපු මිනිස්සුන්ට අදාළව මේ වෙද්දි මේ දොළපෙදෙනි දින සතියක් තමයි මේ වෙද්දි ගත කරන්නේ. දැන් අපි දැක්ක මීට සති කිහිපයක කලින් අර මේ ආණ්ඩුව බලයට ගේන්න ඉතාම ජාතිවාදී වපුරලා විශාල මෙහෙයක් කරපු මේ හාඳුරු කෙනෙක්ගේ ගලවරත් ඥානසාර හාඳුරු ඒ හාඳුරුන්ට අදාළව දුන්නා දොළපෙදෙනියක් ගිහිල්ලා මේ එක රටක් එක නීතියක් කියලා කොමිසම් සභාවේ සභාපති කරා. ඊට පස්සේ දින දෙකකට තුන කලින් මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා මේ ආණ්ඩුව ගේන්න ඒ වගේම බැල මෙහෙවරකම් කරපු හාඳුරු නමක් තමයි මුරුත්තටිවේ ආනන්ද හාඳුරු. ඒ හාඳුරුන්ට දුන්නා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර. ඊ දවසේදී කැලණි විහාරයේ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ිත කියන නායක හාඳුරුන් පත් කරන කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා අපි දැක්කා ඒ හාඳුරුන්ගේ ක්‍රියාකලාපයි පොහොගේ කාලේ කොහොමද කියලා තිබ්බේ. ඡන්ද කටයුතු සියල්ල නවත්තල තියෙන මොහොතකත් අර කැලණිගඟෙන් නාගයෙන් මතු වෙලා මේ ධාතු ලබා දුන්න කියලා විශාල ව්‍යාජ පුවත් මවමින් ඒවට ගෝඨාභය රාජපක්ෂලගේ ඡන්ද කැම්පේන් එක පාවිච්චි කරමින් පෙනී සිටපු සහ ඒකට අදාළ මැදිහත් වීම කරපු හාඳුරු නමක් තමයි කැලණි විහාරයේ නායක හාඳුරු. ඒ ආණ්ඩුවේ න්‍යායපත්‍ර තියෙන්නේ කොහොම හරි Tamanට තියෙන හෙන්චයෝ ටික මේ මේව ඇතුළට දාගෙන මේ විශ්වවිද්‍යාල Tamanට ඕන විදිහට නතු මේ හසුරවන්නනේ. නැත්නම් මේ කරන මැදිහත් වීම වහාම නවත්ත ගන්න. වත්මන් රජයේ බලයට ගෙන ඒමට ගුරුරුන් විශාල මෙහෙයක් කළ බව අමාත්‍ය ගාමිණී ලොක්කේ මහතා පවසනවා. ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් ගැටලුව අනිවාර්යයෙන්ම විසඳීමට රජය ක්‍රියා කරන බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පසුගිය 25 වන දින පාසල් ආරම්භ කළද ගුරු විදුහල්පති සංගම් තවමත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නියලමින් සිටිනවා. ඒ තම වැටුප් විෂමතාවයට නිසි විසඳුම් මිලා රජයට බල කරමින්. මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි. රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක රටේ ඇතුළත තියෙන විවිධ ප්‍රශ්නත් එක්ක ඒ ගුරුවරුන්ගේ පඩි විෂමතාවය ඊට වඩා ඉස්වෙනින් විසඳුවත් හොඳයි කියලා අපි කල්පනා කරා. එහෙනම් අපි තීන්දුවක් ගත්තා ලබන සුමානේ අපේ ගුරුවරුන්ගේ නියෝජිත සම්මේලනයක් ඇඳවලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඉදිරියේදී මේ කටයුත්ත කොහොමද අපි නිරවුල් කරගන්නේ කියලා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්මේලනයෙන් පස්සේ අග්‍රාමාත්‍යතුමාවයි මුදල් අමාත්‍යතුමාවයි මුණ ගැහිලා අපිට ලබා ගන්න පුළුවන් හොඳම විසඳුම මොකක්ද කියලා අපි සාකච්ඡා කරමු. අපි නැවතත් අපේ ආණ්ඩුවට බල කර සිටිනවා මේ විෂමතාවය ඉවත් කරලා රජයේ සහයෝගය අපට ලබා දෙන්න කියලා. දරුව දඩමීමා කරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කටයුතු කරනවා. දැන් යන්නේ දියාරු සටන. මෙතන කුරිරු දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. එමින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ 43 වන සේනාංකයේ සම්බන්ධීකාරක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා ප්‍රකාශ කළේ එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා දීමට රජයේ කටයුතු කළ යුතු බවයි. ලැජ්ජයි කියන්නේ රුපියල් 35 40 ගුරුවරයෙකුගේ පඩි අද ජීවත් වෙන්න පුළුවන්ද? ඒ පඩියකින් මිනිස්සුන්ට පවුල රකින්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සටන සාධාරණ වෙන්නේ එතන. කරුණාකර ඔබතුමාලගේ අයවැයෙන් නියමිතයි. අපි නම් විශ්වාස කරන්නේ ඕකේ මහල්කු මැජික් එකක් වෙයි කියලා. ගුරුවරු විදුහල්පතිවරු බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ අයවැයෙන් යම්කිසි දෙයක් ලැබෙයි කියලා. ඉතින් ඒක ගැන බලාපොරොත්තු ඔබතුමාලා අතේ තියෙන ආණ්ඩුව අතේ එක. දෙවෙනි එක තමයි සුබෝධිනී කමිටු වාර්තාව වහම් ක්‍රියාත්මක කරන්න. ඇත්ත වශයෙන්ම ගුරුවරයාගේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. විදුහල්පතිවරයාගේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. මේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වීම සමගිය මෙතෙන්දී ඉතාම අත්‍යවශ්‍යයි. ආණ්ඩුවටවත් වෘත්තීය සමිති විරෝධී කිසිදු බලවේගයකට ඒකෙන් අවස්ථාව ලබා දෙන්න නරකයි. මුතුරාජපෙල තෙත්බිමට අයත් අක්කර 3000ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම බලන අයිතිකරණ ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරනවා. පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණෝයි. නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල මීගමුව සහ ජායල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙනවා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් කියා සිටින්නේ රජය විසින් 21 ඔක්තෝබර් මාස 7 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අක්කර 3000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ලවන බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමිපාණන් ඒ හරහා ඔවුන්ගේ පදිංචියද දැඩි අභියෝගයට ලක්වන බවයි කියා සිටි ඉන්නේ. අදාළ ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන ගණනාවක්ද පිහිටා ඇති බවත් ඒ හරහා ආගමික කටයුතු වලටද අනිසි බලපෑමක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අද සහ හෙටත් දිවයින පුරා තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සමහර ප්‍රදේශවලට මිලිමීටර 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන මහත්මියගෙන් අප විමසීමක් කළා. අද සහ හෙට දිනවල බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි බලාපොරොත්තු වෙනවා. ස්ථානවල මිලිමීටර 100ට වැඩි තදවැසි ඇතිවීම හැකියාව තියෙනවා. සිසු ප්‍රදේශවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැන් තැන්වල වැසි උගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 75කට වැඩි තරමක තදවැසි ඇතිවීම හැකියාවකුත් තියෙනවා. දිවිනාශ මුහුදු ප්‍රදේශ ගත්තොත් කොළඹ සිට හම්බන්තොට හරහා පුතුවේ දක්වා වෙන වෙන තීරයට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විනිට පැටිගමිට 50-55 වගේ දක්වා වැඩි වීමේ හැකියාව තියෙනවා. මුහුදු ප්‍රදේශ විනිට අලුවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ පිළිබඳ අවධානය කටයුතු කරන
පසුගිය දින කිහිපේ පුරා විවෘත කර තිබූ කලාවැවේ දොරටු වසාද මා තිබෙනවා. ඒ අනුව කලාවැවේ සම්පූර්ණ ජලධාරිතාව අක්කර අඩි 79500ක් ව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම රාජාංගනේ ජලාශයේ විවෘත කර තිබූ දොරටු 8න් දොරටු 2ක් වසාද මා තිබෙනවා. ඒ අනුව රාජාංගනේ ජලාශයේ මේ වන විට දොරටු 6ක් විවෘතව පවතිනවා. මෙමගින් තත්පරයට ගණ අඩි 5300ක ජලධාරිතාවක් කලාවයට මුදාහරිනවා. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශය මෙවන විට පිටාර මට්ටමට පැමිණ ඇති බවද වාර්තා වනවා. ගාල්ල ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබුණා. ගංගතුර හේතුවෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබුණා. එමෙන්ම පස්සර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සමග කිරිමඩු තැන්න ගම්මානයේ නිවසක් මෙලෙස නාය ගොස් තිබුණා. ස්වර්ගස්ථ වූ ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ තෙමස් පූර්ණ ඇගියුම් සභාව සහ ධර්ම දේශනය අද පැවැත්ුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී समस्त लंका वगुगडु रोगिन्गे संगमेट अनुपमेय सेवयक इटुकल स्वर्गस्थ वु प्रवीण रंगन शिल्पिनी हयसिंथ विजयरत्न महात्मियगे तेमस पूर्ण एगियुम सभाव सह धर्मदेशनय अद पेरवरुवे कोलंब दीपवत्वना एवलंद मात्य बंदुल गुणवर्धन महतागे प्रधानत्वे मेम अवस्थावट कलाकारवन रसक एकपुरा කිතුණු බැතිමිනියක් වුණත් බෞද්ධ කටයුතු වලදී අපි සමග රුවන්වැලි සෑයට පවා වන්දනාවේ ගිහිලා තියෙනවා. පුදුම මනුෂ්‍යකමක්, පුදුම කරුණාවන්තකමක් තිබිච්ච මනුෂ්‍ය දුවක් හැටියට තමයි අපි එතුමිය හඳුන්වන්නේ. චරිත කියනවා හයිසින්ත් අක්කා ඇස් වලින් හැම දෙයක්ම කියන්න පුළුවන් කෙනෙක්ලු. ඒ ඇස් දෙක බලපුවාම එයාගේ තියෙන සතුටද මේ මොහොතය ගෙවෙන හැටි පුතේ ඇස්වලින් කතා කරන කෙනෙක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ මමත් බැලුවා ඇස් දෙක දිහා. ඒක සත්‍යයි. විශේෂයෙන් අනුන්ගේ වැරදි උපදූප ගුණදු ඒව කිසි දෙයක් කවදාවත් තමාගේ කතා බහකට මාතෘකාවක් කරගත්තේ නැති හැමෝටම සෙනෙහසින් කතා කළ කෙනෙක්. ඒ නිසායි මා කීවේ මෙය මනුස්සකම පිළිබඳ එකමුතුවක් අපේ අද තියෙන්නේ කියලා. එතුමිය කරපු සේවාව ඒ අගය කිරීම මම හිතන්නේ අපිට මෑණියන් හා සමානව දැනෙන නිසා තමයි අද මෙතෙන්දී මම ඇය ගැන කතා කරන්නේ. එතුමිය නැති අඩුව මට අපිට කවදාවත් පුරවන්න බෑ. එතුමිය නැති සිනමාව පුංචි තිරය අපිට සම්පූර්ණ කරන්න බෑ. ඇගේ නම අපහද පතුලිනියා දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණයේ ආසන්නයේ තිබී පසුගිය දා සොයාගත් කාන්තා මලසිරුර මනුෂ්‍ය ඝාතනයක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවා. පසුගිය හතරවන දින සපුගස්කන්ද පොලිස් වාසමේ මාර්ගයක් අයිනේ ගොඩගස්සා තිබූ කැලිකසල ගොඩක් ආසන්නයේ තිබී සොයාගත් කාන්තා මලසිරුර මනුෂ්‍ය ඝාතනයක් බවට පසු අනාවරණය වුණා. මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 36ක් වන සාමි පුරුෂයා මේ මනුෂ්‍ය ඝාතනයට සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම මලසිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ලොරි රථයක්ද පොලිසිය භාරයට ගැනුණා. අනවසරයෙන් දලදා මාලිගාව රූගත කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගන්න ලැබුවා. ඩ්‍රෝන කැමරාවක් මගින් එම රූගත කිරීම සිදු කර තිබෙනවා. අධිආරක්ෂිත කලාපයක් රූපගත කිරීම සහ බලපත්‍ර නොමැති ඩ්‍රෝන කැමරාවක් භාවිතය සම්බන්ධයෙන් සැකකරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කළා. අඩුආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ ජනාධිපතිවරයාගේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට සංවර්ධන සහායක පත්වීම් 92ක් ඊයේ පිරිනැමුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කල්ලඩිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා පුත්තල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුඩා ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ගමන්ගත් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයකට ඉඩ දීමට උත්සාහගත් අවස්ථාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා. මියගිය තල්බසුගේ සිරුරක් හික්කඩුව වෙරළට ගොඩ ගසා තිබුණා. මෙය ස්වභාවිකව සිදු වූ මරණයක් නොවන බවට ප්‍රදේශවාසීන් සැක කරනවා.
ප්‍රධාන පුවත් විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.